අයිබෝවන් සුබු දැසනක් මේ උදැසනේ ස්වාධන රූපහනි හිත ගාවාරගෙන අපි ඕගලන්ගේ නිවසට හැමදාමත් එනවා. ඉර දවදේ දහයතියට හරිටම පැයක් අපි ඕගලන් එක්ක සම්බන්ධ වෙනවා. මේ වෙනකොට ඔගුල දන්නවා මේ හිත ගාවත් එක්ක එකතු වෙන්න ඕන කොහොමද කියලා. අපි හිත ගාව බලලා ඕගලන්ගේ තියෙන ප්‍රතිචාර ගැන අපි ගොඩාක්ම අගය කරනවා. මොකද අපි දන්නවා මේ වැඩසටහන තුලදී අපේ රටේ සිටින හැමෝටම මේ වැඩසටහන තුලින් කතා කරන හැම දෙයක්ම ඔබට ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඒ නිසාවෙන්ම තමයි අපි හිත ගාව පටන් අරගෙන තියෙන්නේ. අද දවස හෙට දවස අපිට ගොඩක් විශේෂ වෙයි. ඔබ දන්නවා ඔබේ ජීවිතේ හැම දෙයක් තුලදීම ඔබට හිතන දේ හැම වෙලේම කරන්න යන්නේ නැතුව හරිම දේ හරි විදියට කරන්න. ඒ නිසාවෙන්ම තමයි අපි ඔබ වෙනුවෙන් හිත ගාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හිතගාවත් එක්ක එකතු වෙන ඔබට පුළුවන් අපිත් එක්ක කතා කරන්න. ඔබේ තියෙන දේවල් අපිත් එක්ක බෙදා ගන්න. අපේ දුරකථන අංකයට කතා කරන්න. 011-2-77-44. අපිට කතා කරොත් අපේ වෛද්‍යතුමා සමග ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එහෙමනම් අද දවස කතා කරන්න මොන දේවල් ගොඩක් තියෙනවා. මොකද හෙට දවස ඉතාමත්ම වැදගත් දිනයක්. කාන්තා දිනේ. මේ කාන්තා දිනේ නමින් නමක් වෙන් කරනකොට මේ නම ගොඩක් වටිනවද නැද්ද කියන එක ගැන ගොඩක් දේවල් කතා කරන්න ඕන. අපිත් එක්ක හැමදාමත් ඉන්නා වගේ අපේ වෛද්‍යතුමන් ඉන්නවා. මනෝ වෛද්‍යතුමන් එන් කුමාරනායක මහතා. වෛද්‍යතුමනි අද දවසෙත් අපි බොහෝම ආදරෙන් පිළිගන්නවා අයිබෝවන් කියලා. ඒ වගේම ඔබ දන්නා හැම දෙයකදීම ජීවිතේ අපිට යම්කිසි ගැටලුවක් හෝ ඕනම දෙයකදී අපිට විශ්වාසවන්ත කෙනෙක් ඕන හැමදාම කතා කරන්න. එහෙම නැත්තම් සුදුසු කෙනෙක් ඕන අපේ ප්‍රශ්නය බෙදා ගන්න. ඔබ දන්නා කියන කෙනෙක්ගේ මිසක් නොදන්නා අයත් එක්ක ඔබ නොදන්නා දේ කතා කරන්න යන්න එපා. අපි හිත ගාවින් අපේ මනෝ උපදේශිකාවක් අපි සම්බන්ධ කරගෙන තියෙනවා. මදු පියංග දමහත්මිය ආයිබෝවන් කියලා කිව්වා. ආයිබෝවන් නිල්මිනි. වෛද්‍යතුමනි අද දවස සහ හෙට දවස ගොඩක් වැදගත්. ඒ තමයි කාන්තා දිනේ නමින් නම අයින් කරලා තියෙනවා. එතකොට මට අහන්න ඕන දැන් අපේ රටේ මේ පවගේ දවසල වෙච්ච දේවල් කාන්තාවන්ට සහ කාන්තාවන්ට වෙන හිංසනය මේවත් එක්ක බලනකොට කාන්තාවට මේ නිසිතන මේ ආදරය මේ ගෞරවය ලැබෙනවද යන්න සහ හැම මවක්ම කාන්තාවක් ඒ වගේම හැම මිත්තණියක්ම කාන්තාවක් ඔබතුමන්ට මේ ගැන කියන්න ගොඩක් දේවල් ඇති. ඔව් ඇත්තටම ඉස්සෙල්ලම දැන් මම හිතන්නේ කාන්තා දිනය හිටිය දෙන්නේ. ඈ එක පැත්තකින් කාන්තා දිනය කියලා එක් දිනයක් තිබීමත් වැදගත් වෙනවා. මුළු ලෝකෙටම මතක් කළ දෙනවා කාන්තාව. හැබැයි අපි සාමාන්‍යයෙන් සාහිත්‍ය කලාව තුළට ගියොත් කාන්තාව දකින්නේ රමණීය සුංගාරාත්මක ඒ අපූර්ව ආකර්ෂණීය නිර්මාණයක් විදියට. ලස්සනට කවියෝ සාහිත්‍ය තුළ නොයෙකුත් විදියට කාන්තාව වර්ණනා කරනවා. නමුත් නිල්මිනේ මම දකින තව අපූර්ව දෙයක් තියෙනවා මනෝවිද්‍යාත්මකව කාන්තාව දකින්නේ කොහොමද? මම හිතන්නේ මම අපි කියමනක් අහලා තියෙනවනේ සෑම සාර්ථක පුද්ගලෙක්ම පිටුපස කාන්තාවක් ඉන්නවා කියලා. මම දකින්නේ ඔය විවාහය නෙමෙයි. ඊට එහාගේ දෙයක් ඔතන. සෑම සාර්ථක පුද්ගලයෙක්ම නිර්මාණය කරන්නේ පුංචි කාලේ අම්මත් එක්ක ඇති වෙන පරිසරයත් එක්ක. මේක තමයි නූතන මනෝවිද්‍යාව හොයාගත්ත පුදුමාකාර දේම. ඒ කියන්නේ අම්මා මේ අම්මා කියන චරිතය මේ කාන්තාව තමයි පුංචි කාලේ මොළයේ ආදරය කියන පරිපත හදන්නේ. බුද්ධිමය පරිපත හදන්නේ. හිතන්න පුළුවන් පරිපත හදන්නේ. තීරණ ගන්න පුළුවන් පරිපත අද ලෝකයේ කියනවා පුංචි කාලේ දරුවාගේ සියලුම දේ පරිපතලු ස්නායු පරිපතලු. එතකොට කොහොමද මේ ආදරය පිළිබඳ පරිපත හදන්නේ? පුංචි කාලේ දරුවා හම්බුණාට පස්සේ අම්මා දරුවා නලවනවා. දරුවා තුරුල් කර දානවා. දරුවට කිරි දෙනවා. මේ ආහාර දීම කියන්නේ 40%.
අනි සෙනෙහස ආදරය පිළිබඳ පරිපද සේරම හදන්නේ දරුවත් එක්ක තියෙන මේ අම්මා සහ දරුවා අතර තියෙන සම්බන්ධතාවය. මේක බිඳුනොත් මැචෝ. මේක බිඳුනොත් මුළු ජීවිත කාලෙම ඔබට විඳින්න වෙනවා. මොකද්ද මේ බිඳෙනවා කියන්නේ? අද විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා නිල්මිනි අම්මා මානසික පීඩනයක හිටියෝ. ඒ අම්මගේ මුහුණ අම්මගේ ඉරියව් දරුවාගේ මොළයේ පරිපත වැඩිවීමට බාධා වෙනවා කියලා. ඒ කියන්නේ ශක්තිමත් පරිපත ආදරය පිළිබඳ පරිපත හිතන්න පුළුවන් පරිපත මේ සියල්ලම උන් මේකට වචනයකුත් දාලා තියෙනවා මනෝවිද්‍යාවේ. මොකද්ද ඒ මේ ghost in the nursery කියලා. දැන් අපි අවතාර ගැන අහලා තියෙනෝනේ ghost in the nursery කියන එකේ තේරුම මොකක්ද දන්නවද නින්මිනි? මේකෙන් කියන්නේ දුකෙන් ශක්තිමත් නොවු අම්මා දරුව බලා ගන්න බැරි වෙලා පැත්තකට දැත්තම් පැනලා යන අම්මා දරුව දාලා යන අම්මා මේ සියල්ලම හේතුව නිසා දරුවා තුල මැවෙන්නේ අවතාරයක් ghost in the nursery කියලා කියන්නේ මේ ඩැමේජ් එක මුළු ජීවිත කාලෙට බලපාන. ඒ කියන්නේ ඔබ ලොකු වුණාම ඔබට ආදරය කරන්න බෑ. ඔබ ලොකු වුණාමට ඔබ ආදරය දැනෙන්නේ නෑ. ඔබ ලොකු වුණාම ආත්මార్థකාමී පුච්චලයේ සමහරලාවට. ඔබ ලොකු වුණාම හිතන්න බැරි වැඩිහිටියෙක් විදියට වැඩිතන්න බැරි පුච්චලයේ මලානික චරිතයක්. මට ඕනම් පුංචි කතාවකිනුත් මේක කියන්න පුළුවන්. මගේ ළඟට එක යුවලක් එනවා. ජෝඩුවා බැඳලා අවුරුද්දක්. ඒ මහත්තයා ඉංජිනේරුවේ. තමන්ගේ බිරිඳත් එක්ක එන්නේ. මොකද්ද මම කියන්නේ? ඩොක්ටර් මම යෝජනාවකින් බැන්දේ. බලන්න මේ හරි සුරූපී. මෑ දිහා බලන්න ලස්සන කාන්තාවක්. නමුත් මෑගේ ජීවිතේ ලස්සන නැහැ. මං කොහේ ඇයි ලස්සන නැත්තේ? මෙයාට හැඟීම් දැනෙන්නේ නැහැ. ආදරය දැනෙන්නේ නැහැ. හරි මාත්මාත්කාමී. නිතරම නෙගටිව් අසුභවාදී ලෝකෙක ඉන්නේ. මම කියනේ ඔය තේරෙන්නේ නැහැ හරියට. අරව කියන්නේ ටියුබ් ලයිට් වගේ කියලා. දැන් මම කියන එකත් තේරුම් අරගෙන ඒකට ක්‍රියාත්මක කරන තරම් මෙයාට බුද්ධියක් නැහැ. උදාහරණයක් වශයෙන් මට මං ආසයි තේකක් බොන්න හවස පහට විතර. මෙයාට තේරෙන්නේ නැහැ මං ඒ වෙලාවට ආසයි කියලා තේක බොන්න. මං ආසයි මගේ ඇඳුම මේ විදිහට අයන් කරලා දෙනකොට එයාට තේරෙන්නේ නැහැ මම මේක මෙහෙම අයන් කරලා දෙන්න ඕන. පුංචි කාලේ ඇයගේ අම්මා ඉඳලා තියෙන්නේ තාත්තයි අම්මයි රණ්ඩු වෙන පරිසරයක. පුංචි කාලේ ඇයි කියන්නේ මං පුංචි කාලේදී ડોක්ටර් දැක්කේ බය. මට සතුට නෙවෙයි මට බෙදාගන්න මගේ හැඟීම් බෙදාගන්න ලෝකයක් පුංචි කාලේ තිබුණේ නැහැ. මං ගෙදර එනකොට බයෙන් ඉන්නේ. මට තාම මතකයි 1 2 3 පන්තිවලදී මම ගෙදර එනකොට බයෙන් ඉන්නේ. මගේ තාත්තා කොහෙලාවේ අම්මත් එක්ක රණ්ඩු වෙයිද? මගේ තාත්තා කොහෙලාවේ අම්මට ගහයිද? ඉතින් අර ආදරණීය පරිසරයක් තිබුණ නැති නිසා ලෙන්ගතුකම තිබුණ නැති නිසා දරුවාගේ ආදරය පිළිබඳ පරිපත මොළය තුල වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් නැති දෙයක් දෙන්නේ කොහොමද? හරියට නම් කම්පියුටර් එක පරිගණක සොෆ්ට්වෙයාර් එකක්. ආදම්ම සොෆ්ට්වෙයාර් අපිට ඕක ඇතුලේ නැත්තම් වර්ඩ් සොෆ්ට්වෙයාර් එක අපිට ටයිප් කරන්න ඕන. මම කොහොමද ටයිප් කරන්නේ? ධාරිතාවය තියෙනවා. නමුත් ඒ සොෆ්ට්වෙයාර් එක මුදුකාංගය ඇතුලේ නැහැ. ඒ වගේ තමයි මොළයට පුංචි කාලේ මේ පරිපත දාන්න ඕන ස්නායු පරිපත. ඒක දාන්නේ කවුද? මේ කාන්තාව. මේ අම්මා. වැරදුනොත් මැච් ඕව. එහෙනම් අද මනෝවිද්‍යාඥයන පළමුවෙන්ම ඔබේ බිරිඳට ඔබ ආදරය කරන්න. ඔබේ ඔබ ආදරණය කරන ඔබේ ප්‍රමිතියට ඔබ ආදරය කරන්න. මොකද ඇයත් එක්ක නම් ඔබ දරුවෝ හදන්න යන්නේ ඇය ලස්සනට ආදරයෙන් තියාගන්න කියලා. ආදරය ආදරයත් එක්ක ගත්තම ගෞරවය එකිනෙකාට බලපාන මේ ගෞරවය කොතරම් දුරට වටිනවද? උපදේශිකාවක් හැටියට මදුපියන් වඳ මහත්මිය ඇත්තටම මට අහන්න ඕනක ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමිය හෙට අනිද්දා වෙනකොට මවක් වෙන්න සිටින කෙනෙක් මේ දරුවා කුස තුල අපේ ඉන්නකොට අපිට දැනෙනවා දරුවා දඟලනවා. ඔබතුමියට මේ දිනවල ගුටාක් ඕක දැනෙනවා ඇති. දරුවාගේ හඬත් මවකට ඇහෙනවා වගේ කියලා මට හිතෙනවා. මෙතනදී දෙන්නෙක් අතර ඔය කාල සීමාව තුල මව සහ පියා වෙන්න කලින් ස්වාමිපුරුෂ සහ භාර්යාව ඇතුළේ ගෙදරදී ඇතිවෙන ඝට්ටනයක් දරුවෙකුට බලපාන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඔබතුමීගෙන් මට අහන්න ඕන දෙයක් තියෙනවා. කාන්තාව යම්කිසි මට්ටමකින් මේ ගරුත්වය කියන එක ස්වාමි පුරුෂයකට දෙන්න බැරුණොත් එතනදී ඝට්ටනයක් ඇති වෙනවා. මේක ප්‍රශ්නයක්. අනිත් එක තමයි මම කතා කරන ගොඩක් තැන්වලදී මම අහලා තියෙනවා
දැන් ස්වාමි පුරුෂයා මත්පැන් ගන්නවා නම් භාර්යාව කියනවා ස්වාමි පුරුෂයා එළියට ගිහිල්ලා ගන්න නිසා මමත් මේකට පුරුදු වෙලා ඉන්නවා කියලා. මෙතන කොහොමද මේ 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 දේවල් දකින්නේ? මේ දේවල් එක්ක වෛද්‍යතුමන් කිව්ව දේ බලපානවා ගේ ඇතුලේ ඝට්ටනය ඇති වෙන්න. ඒක දරුවගේ මොළයට කොයි තරම්නම් බලපානවද? ඔව් නිර්මිනි, එකක් තමයි දැන් මම දකිනවා දැන් මේ ඔබ ඇහුවා මත්පැන් හින්දා කාන්තාවකට වෙන්න පුළුවන් දේ සහ මේක අනිවාර්යයෙන්ම දරුවන්ටත් බලපානවා. ලංකාවේ තුළු තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ ගෘහ ප්‍රචණ්ඩත්වය කියන එක. මේ ගෘහ ප්‍රචණ්ඩත්වයට ප්‍රධාන හේතුව තමයි මත්පැන්. ඒකට සංඛ්‍යා ලේඛනත් එක ගත්තොත් 60% විතර ගෘහ ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ මේ මත්පැන් හින්දා. එතකොට තමයි එතකොට අනිත් වැදගත් දේ තමයි නිර්මිනි දැන් මේ ස්වාමියා බීලා එනවා, කාන්තාවට පහර දෙනවා, ගෙදර කන්න බොන්න දෙන්නේ නැහැ, කිසි අවධානයක් නැහැ, ආදරය සෙනෙහස අර ඔබ කිව්වා වගේ කාන්තාවකට ලැබෙන්න ඕන ගෞරවය මේ දේවල් මේ පවුල තුළ නැති වෙලා යනවා. ඒ ඇත්තටම පුංචි කාලේදී දරුවා දකින්නවා මෙහෙම මේ අම්මගේ තාත්තගේ රණ්ඩු. ඉතින් පැහැදිලිවම දරුවා යම්කිසි පෞරුෂ ගැටළු වලට යොමු වෙන්න තියෙන හැකියාවත් වැඩි. අනිත් දේ තමයි නිර්මිනි දැන් මේ කාන්තා හිංසනය පැත්තකට දැම්මොත් පොඩි පොඩි වෙලාවකට මේ අම්මනේ මේ පීඩණයට පත් වෙන්නේ ගෙදර ඇතුළතට ඇයට ලැබෙන්න ඕන සෙනෙහස, ආදරය, ලිංගික ජීවිතය, ලිංගික ආශ්වාදය මේ දේවල් නැති වුණාම ඇය මානසික අවපීඩනයකට යනවා. ඉතින් දරුවා දකින්නේ අවපීඩනයෙන් ඉන්න අම්මව, දුකෙන් ඉන්න අම්මව, තරහ යන තාත්තා, රණ්ඩු කරන තාත්තා. ඉතින් මේ පුංචි කාලේ මේ දරුවා දකින පරිසරයත් එක්ක දරුවා තුළ ඇති වෙන දැන් අපි හිතමු දරුවෙක්ට ආදරය දෙන්න නම් අම්මව සතුටෙන් තියන්න ඕන කියන සංකල්පය ගොඩක් අයගේ මනසට ගිහිල්ලා නැහැ. ඉතින් සමහර වෙලාවට අපි දකිනවා ගම්මට්ටමින් ගත්තොත් එහෙම දැන් මේ මත්පැන් කියන්නේ ඇඟේ අමාරුවට මත්පැන් බොනවා, මහන්සියට මත්පැන් ගන්නවා. මේක සමහරවිට සමාජය විසින් සාධාරණීකරණය කරනවා. මේ කාන්තා හිංසනය කියන දේත් අපි හිතමුකෝ දැන් බීලා වයිෆ්ට ගහන හස්බන්ඩ් කෙනෙක් ගැන සමහර වෙලාවට පුද්ගලයෝ දකිනවා බිව්වහමනේ මෙයා මෙහෙම හැසිරෙන්නේ, නොබී ඉන්නකොට මෙයා හරිම හොඳ මිනිස්සෙක්, වයිෆ්ට ආදරේ දරුවෝ ගැන බලනවා, ගමටත් සලකනවා. සමහරවිට මේ සාධාරණීකරණය මත ගෘහ ප්‍රචණ්ඩත්වය කියන දේ, කාන්තා හිංසනය කියන දේ වැඩි වෙන්න තියෙන හැකියාව වැඩි. අනිත් එක තමයි මේ දරුවට මම කිව්වා දැන් කලිනුත් දරුවට වෙන්න පුළුවන් හානිය. දැන් දරුවෙක් වැඩිපුර වෙලාවක් රැඳෙන්නේ අම්මත් එක්කනේ. දැන් මෙහෙම සතුටයක් නැති අම්ම කෙනෙක් එක්ක හැදෙන දරුවා මේ විදිහට ලොකු වෙනකොට අර ડોක්ටර් කිව්වා වගේ හැංගීම් බෙදා ගන්න පරිසරයක් නැහැ. මේ මොලේ පරිපත නිසිරස හැදෙන්න තියෙන පරිසරයක් ගෙදර තුල නැහැනේ. එතකොට මේ අම්මව සතුටෙන් තියෙන එක හරිම වැදගත්. සමහරවිට ස්වාමියා හිතනවා ගෙදරට කන්න බොන්න දුන්නම, ඇඳුම් පැළඳුම් දුන්නම, සල්ලි දුන්නම මේ මිනිහා හරි මේ මිනිහාගෙන් වෙන්න ඕන වැඩ කොටස වෙලා ඉවරයි කියලා. හැබැයි මීට වඩා අපිට මගහැරිච්ච දේවල් තියෙනවා. ආදරය බෙදා ගන්න, හැඟීම් බෙදා ගන්න පරිසරය, ඒ වගේම කමියුනිකේෂන්, සංනිවේදනය, මෙන්න මේවා තුළ අපි හැදෙන්න ඕනේ. ඒ කියන්නේ අපි වෙනස් වෙන්න ඕනේ. අනිත් පුංචි උදාහරණයක් මම කියන්නම්, අපි පොඩි පැලයක් ගමුකෝ. දැන් මේ පැලේට පොහොර ඕනේ, වතුර දාන්න ඕනේ, වගේම සූර්යාලෝකය ඕනේ. අපි තුන් පැලි වෙලා හරි අපි වතුරක් දානවා, පොහොරක් දානවා, සූර්යාලෝකය ලැබුණ නැත්නම් මේකට මොකද වෙන්නේ? මේකේ කොළ කහපාට වෙලා යනවා, පැලේ මැල වෙනවා, නිසිලස වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් පුංචි කාලේ දරුවත් එහෙමයි. අම්මට දරුවට ආදරය කරන්න බැහැයි කියන්නේ දරුවාගේ පුංචි කාලේ ඉඳලා දරුවාට හැඟීම් තේරෙන්නේ නැහැ. අර ડોක්ටර් කිව්වා වගේ කතාවකිනුත් පැහැදිලි කළා වගේ හැඟීම් බෙදාගන්නේ නැහැ, ආදරය කියන දේ දැනෙන්නේ නැහැ, නිතරම ඍණාත්මක සිතුවිලි, සමාජයට යන්න හරිම බයයි, ඉගෙන ගන්නේ නැහැ. සමානට දෙමාපියෝ හිතනවා ඇයි මගේ ළමයාට මේ ලස්සනට hina වෙන්න බැරි, ඇයි මගේ ළමයා සමාජශීලී නැත්තේ, ඇයි මේ ඉස්කෝලේදී ඉදිරිපත් වීම මගේ දරුවාගේ නැත්තේ. ඉතින් මේ හැම දෙයක්ම එන්නේ නිර්මිනි මේ පුංචි කාලේ පරිසරයත් එක්ක. ඉතින් වැදගත්ම දේ තමයි මම හිතන්නේ ඔබ විවාහයකට යද්දී කේන්දරය බලනවට වඩා මම හිතන්න ඕනේ මාව කියන්නේ බිරිඳව කොච්චර සතුටෙන් තියන්න පුළුවන් පුද්ගලයෙක් එක්කද මම මේ මෙතෙන්ට යන්නේ කියන එක. ඇත්තටම ඔබතුමින් එක දෙයක් ගිලි වුණා. මම විරාමයට ගිහිල්ලා මම නැවතත් ඒ ප්‍රශ්නේ අහනවා. අපි කෙටි විරාමයකට ගිහිලා නැවතත් හමු වෙමු.
ගවත් එක කතා කරන්න ඔබට අපි අවස්ථාව දීලා තිනා ඔබ අපිට කතා කරන්න අපි ගැන ලොකු විශ්වාසයක් තියලා අපිත් එක්ක දුරකතනෙන් කෙනෙක් ඉන්නවා කතා කරන්න අයබෝවන් ඔව් මම ඩොක්ටර් සමාදී මේ ළඟදි සිදුවන පොලිස් නිලධාරියා කර මිනිමරුන් සිද්ධිය සහ ඔහුගේ සියදිවි නසා ගැනීම අපි හැමෝම දැක්කා. බොහෝ රූපවාහිනියල මෙම සිද්ධිය රූපරාම සහිතව හිමින් දනවන ආකාරය තමයි විකාශය වුණේ. ඩොක්ටර් මම කැමතියි මේ ගැන ඔබදරන් අදහස කවද්ද කියලා දැනගන්න. ඔව් මම හිතන ඉතාත්ම වැදගත් ප්‍රශ්නයක් තුනේ. ඉතාත්ම ආන්දෝලනාත්මක සිද්ධියක් අපි දැක්කා මේ දවස්වල පුවත්පත් මවන රූපවාහිනිය තුළ. ඒ කියන්නේ පොලිස් නිලධාරියෙක් ජීවිතේ නැති කරගත්තා. ඊට අමතරව ඇගේ පෙම්වතිය ඝාතනය කළා තිබුණා. මට මතක් වෙන්නේ නිල්මිණි මේ පුවත්පත් සහ රූපවාහිනී හුඟක් මේක විකාශනය කළ තිබුණු පෙන්නපු ආකාරය වැරදි කියලා. මොකද ඒ මම කියන නිසා නෙවෙයි. අපි දන්නවා මේ ගැන මට එකපාරක් පුවත්පත් මණ්ඩලයෙන් මේට අවුරුද්දකට වගේ උඩදී ඇවිල්ලා සියදිවේ නසා ගැනීම සහ ඒ වාර්තා කරන්නේ පිළිබඳ මට දේශනයක් කරන්න කිව්වා. එතන හුඟා ජනිස්ලා හිටියා. ලංකාවේ ඉන්න හැම ආයතනයකම වගේ පුවත්පත් ආයතනවල පුවත්පත් කලාවේදීන් මාධ්‍යවේදීන් හිටියා. ඒ සාකච්ඡාවකුත් තිබුණා. මම පෙන්වලා දුන්නා කොහොමද මෙවැනි එකක් වාර්තාවන්නේ කරන්නේ කරන්නේ වාර්තා කරන්න කියලා. ඒ සියල්ලම බිඳ දමමින් වැරදි වාර්තා කරනයක් මම මේ දවස්වල දැක්කා. එකක් තමයි මොකද්ද දැක්කේ? මනෝ ඇමරිකානු මනෝවිද්‍යා සංගමය සහ ලෝක සූසයිඩ් වළක්වීමේ ජීවිත නසා ගැනීමේ වළක්වීමේ සංවිධානය පෙන්වලා දෙනවා වාර්තා කරන ක්‍රම කීපයක්. මම ඔබට මේ වැරදි ටික පෙන්වලා දෙන්නම්. මං දැක්ක පින්තූර පෙන්වනවා. කවදාකවත් මැරිච්ච පුද්ගලයා මැරලා ඉන්න ආකාරයේ ඡායාරූප පළ කරන්න එපා කියලා තියෙනවා. ඒකෙන් සියදිවි නසා ගැනීම වැඩි වෙනවා කියලා. එක ලස්සනට දාන මං දාලා තියෙනවා. දෙක තමයි මම දැක්ක අර ඒ පුජ්‍යලයා ලියපු ලියුම රස කර කර කියවන. කවදාක්වත් මොකද එතනින් අනුකම්පාව ඇති වෙනවලු. මම දැක්ක ඒක ඇතුලේ ਉਹ සියවිණ සා ගැනීම එක්තරා විදියක සාධාරණීකරණය කරනවා නිල්මිණි. මොකද හිටි කවුරුත් මැරෙනවා අපි කොහොමත් කවදා හරි යන්න වෙනවා අන්න ඒ වගේ ප්‍රකාශ. ඔහුට අනුකම්පාව ඇති වෙන ආකාරයේ වාතාවරණ වාර්තා කරන්නේ. ඒ කියන්නේ අනුකම්පාව ඇති කරන ආකාරයේ වාර්තාකරණය කරන්න එපා කියලා තියෙනවා. ඒ වගේම මම දැක්ක මේ එකම වාර්තාකරණයක නැත්තම් මේ එකම නිවුස් එකවත් මම හරියට දැක්කේ නැහැ. මේක පිටිපස්ස තියෙන මනෝවිද්‍යාත්මක විග්‍රහය. මොකද මේ පුච්චලයා දැඩි මානසික අවපීඩනයෙන් පෙළෙනවා. අර කියන තරුණිය පැහැදිලිවම පෞරුෂ භින්නතාවයකින් පෙළෙනවා. මේක ලස්සන කතාවක් අපි වෙනම සාකච්ඡා කරමු මේ වගේ දෙයක්. නමුත් මේ ඒකත් සලකලා නැහැ. මේ එකක්වත් සලකන්නේ නැතුව පින්තූර පෙන්නමින් රස කර කර අනිත් එක තමයි මේක උලුප්පා පෙන්වීම. ලෝක මේ ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ කියන කිසිම සියදිව නසා ගැනීමක් උලුප්පල පෙන්වන්න එපා කියලා. දැන් මෙතන මේක ලස්සන උලුප්පල ලොකු පොල් ගෙඩි වලින් දාලා මේ කතා කරන්න වෙන කිසිම දෙයක් නැහැ වගේ. ඔබ දන්නවද ලංකාවේ කී දෙනෙක් මැරෙනවද කියලා? සියදිව නසා ගන්නවද කියලා වර්ෂයකට 3500 සියදිව නසා ගන්න. කියක් ගැන ඔබ කතා කරලා තියෙනවද? නෑ. ඒවයි කතා කළ යුතු මනෝවිද්‍යාත්මක කරුණු ඕන තරම් තියෙනවා. ඒවා කතා නොකර එක සිද්ධියක් අලලා මේකේ තියෙන භයානක පැත්ත මොකක්ද නිල්මිණි? සියදිවි නසා ගැනීම වැඩි වෙන්න පුළුවන්. මේක රැල්ලක් විදියට මේක රිසර්ච් වලින් සමීක්ෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා. ඇමරිකානු මනෝවිද්‍යා සංගමය ලෝක the world's federation for suicide prevention කියලා ලෝකීය විශාල ආයතනයක් තියෙනවා. ඕන් පෙන්වලා දීලා තියෙන මේ වාර්තා ක්‍රමය මේ විදියට රිපෝට් කරොත් එහෙම සියදිවි නසා ගැනීම වැඩි වෙන්න ඕනේ කියලා. මට දුක තියෙන්නේ මේ ওই ජනමාධ්‍යවේදීන්ට මම අවුරුද්දකට ඉස්සෙල්ලා මම 100කට වැඩි හිටි සංඛ්‍යාවකට මම ලෙක්චර් හෙගුත් කරා. කොහොමද මේව වාර්තා කරන්න ඕනේ කියලා. අනේ මන්ද කාට කියන්නද කියලා තේරෙන්නේ නැවත්තේ. ඔව් මේ ගැන කතා කරොත් දිගින් දිගට කතා කරන්න වෙන මාතෘකාවක. ඒකයි මම වැඩසටහන පටන් ගන්නකොට මේ මාතෘකාව ගත්තේ නැත්තේ. මොකද හෙටර යෙදෙන කාන්තා දිනයේදී අර මං ඇහුව දේ තමයි යංගද මහත්මිය කාන්තාවන්ට නිසි තැන ලැබිලා තියෙනවද කියලා. කාන්තාවක් වුණාමත් මා හිතන එකම දෙයක් තමයි ප්‍රඥාවෙන් වැඩ කටයුතු කළ යුතුමයි. නැත්තම් ඔබට වර්ධින තැන අපිට වර්ධින තැන හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා හිතන්න ගොඩක් දේවල්. ඔබ විවාහක නම් අපිට දරුවෝ ඉන්නවා නම් අපි දරුවෝ වෙනුවෙන් අපේ ජීවිතේ කැප කරලා
ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ කළ යුතුමයි කියන එක තමයි මගේ හැඟීම. අපිත් එක්ක තවත් කෙනෙක් ඉන්න දුරකථනයෙන් කතා කරන්න. මම මේ වැඩසටහනට මම ගොඩක් නරඹනවා. මම ඉස්සෙල්ලා මට හිතුණා මගේ හිතේ තියෙන ප්‍රශ්න මේ වැඩසටහනට කියන්න. මගේ මම ඉස්සෙත් ඇවිල්ලා ගොඩක් ධෛර්යවන්ත උත්සාහවන්ත ඒ වගේම හොඳ අම්ම කෙනෙක් හොඳ බිරිඳක්. ඉතින් මට හිතුණා මේ මගේ දුක මේ ITN එකට මෙන්න හැනනෙත් වැඩසටහනට කියන්න. ඉතින් මේ මගේ මහත්ය ඇවිල්ලා මත් දෙවි පෞසි කෙනෙක් කෙනෙක් අවුරුදු තුනක් ඉස්සේ අපි ගැන බලන්නේ නැහැ. මමයි මගේ දරු පැටියයි අම්මලයි ගෙදර දැන් දරුවටත් මාස හතක් විතර එනවා. ඉතින් එයා මං ගෙනක්වත් හොයලා බලන්නේ නැහැ. ඉතින් මට කවුරු උදව් කරන්නෙත් නැහැ. ඉතින් මං හිතුවා මගේ මේ දුක මේ වැඩට කහඬ කියලා කවුරු හරි ඉන්නවනම් මට උදව් කරන්න ඒක ලොකු අවස්ථාවක් කරගන්නයි මට ඕනේ. ඉතින් පුළුවන් කෙනෙක් මේ අහගෙන ඉන්නවනම් මට උදව් කරන්න. ඒ වගේම එයාට කොච්චර කිව්වත් අහන්නෙත් නැහැ. ඉතින් දරුව කෙනක්වත් මං ගැන කොහෙලා බලන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. අදට මාස දෙකක් තුනක් වෙන අදරක්වත් කතා කරලා අහන්නේ මං කොහෙද ඉන්නේ මොකද කරන්නේ කියලාවත් අහන්නේ. එයාට ඕන් මත් වෙයි පස්සෙන් එයා යනවා. ඉතින් මම මට කරගන්න විදිහක් නැතුව මම අපේ අම්මලා ගෙදර මං ඉන්නේ. පොඩ්ඩක් සමා වෙන්න, ඔබතුමියගෙන් අහන්න ඕන එක දෙයක් තියෙනවා. ස්වාමි පුරුෂ මොකක් නිසා වෙන්ද මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? එයා විසින් බඳින්නත් කලින් එයා මේ දේවල්ට ඇබ්බැහි වෙලා තියෙන්නේ. මොනවාද ඇබ්බැහි වෙලා තියෙන්නේ? මොනාටද? මද්ද්‍රව්‍ය වලට. ඔව්, ඇත්තටම මෙතන කියන්න තියෙන්නේ මද්ද්‍රව්‍ය. ඔය මද්ද්‍රව්‍ය ඇබ්බැහි වීම කියන්නේ මොකද්ද නිල්මිනි? ඇබ්බැහි වීම කියන්නේ යම් තේකට තියෙන ගිජුකම, ආසාව. යම් දෙයකට අපි ගිජු වුණොත්, ඒකට විතරක් අපි ආසා කරොත් අපි සියල්ලම අමතක වෙනවා. ඉතින් ඔබට මම මෙතන කියන්න තියෙන වැදගත්ම දේ, ඔබ බලාපොරොත්තු මම මේක තවත් වෙනත් වැඩසටහනකටත් ගේන්න හිතාගෙන ඉන්නේ. ඉතාත්ම වැදගත් දෙයක්. ඇත්තටම ওই මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය මම 400කට වැඩි සංඛ්‍යාවක් බලලා තියෙනවා. හෙරොයින්, අයිස් නොයෙකුත්. මම ඔබට ලස්සන දෙයක් කියන්න. හුඟක් අය මේ මද්ද්‍රව්‍ය පිළිබඳ පුදුම මිත්‍යා විශ්වාසය තියෙනවා. ඒක විශ්වාසයක් තමයි මේ බිරිඳ කැමති මද්ද්‍රව්‍ය ගන්නවට, මොකද බිරිඳට හොඳ ලිංගික තෘප්තියක් දෙන්න පුළුවන් කියලා මද්ද්‍රව්‍ය ගන්න කෙනෙක්ට. ඉතින් මේක නිසා මම පොඩි රිසර්ච් එකක් කරා. මම මද්ද්‍රව්‍ය ගන්න 20 දෙනෙක් අරගෙන ඔවුන්ගේ බිරින්දෑවරුන්ගෙන් ප්‍රශ්නාවලියක් ඇහුවා. පළවෙනි ප්‍රශ්නය ඇහුවේ මොකක්ද දන්නවද? ඔබ ආසද ඔබේ ස්වාමියා මද්ද්‍රව්‍ය ගන්නවට? නැහැ. දෙක, මම ඇහුවා දෙවෙනි ප්‍රශ්නේ, දැන් ඔබ ආස නැති හේතු දෙකක් ලියන්න. එකක් තමයි ආර්ථික. මොහු තියෙන දේවල් විකුණගෙන හරි මද්ද්‍රව්‍ය ගන්නවා. ගෙදර මොකුත්ම නැත්තම් ගෙදර තියෙන TV එක හරි විකුණනවා අන්තිමේදී. තුන්වෙනි කරුණ කිව්වා, ඔහු අපිට ආදරේ නැහැ. මොකද ඔහු ආදරේ හෙරොයින් වලට විතරයි, එක්ක මද්ද්‍රව්‍ය වලට විතරයි, එක්ක අයිස් වලට විතරයි. ඔහුට දරුවටවත් බිරිඳවත් කියලා එහෙම හැඟීමක් ළඟින් ඉඳලා තුරුල් කරගෙන ඔබ ආදරේද කියන්න මගේ අතින් අල්ලන් කොහොමද ජීවිතය කියලා අහන්න ඕන ආස නැහැ. මොකද ආස ඇබ්බැහි වීමනේ. තුන්වෙනි වැදගත් දේ ඇහුවා, ඔබ ලිංගිකව එකතු වෙන්න ආසද ස්වාමියත් එක්ක? ඔවුන් හුඟ දෙනෙක් කිව්වේ ලිංගිකව, මේ 20 දෙනාගෙන් 18 දෙනෙක්ම කිව්වේ ඇත්තටම එකතු වෙනවා ආදරේ. මම මේ පුජ්‍යලයට ආදරේ. ඒ වුණාට ලිංගික එකතු වෙන්න මගේ එහෙම ලොකු ආසාවක් නැහැ. මම කිව්වා ඇයි? ඔහු කියන කතාව තමයි මොන ලිංගිකත්වයක්ද සර්, දැන් මේ සේරම ප්‍රශ්න ගොඩ ගැහිලා, එහෙන් ආර්ථිකව වැටිලා, ළමයි බලාගන්න විදියකුත් නැහැ, ළමයි ඉස්කෝලේ ගියාම තාත්තා කුඩුකාරය කියලා කියනවා. ඉතින් මේ සේරම ඔළුවේ තියෙනකොට ඉතින් මට කොහොමද ලොකු ලිංගික ආශාවක් ඇති වෙන්නේ මේ පුජ්‍යලයත් එක්ක එකතු වෙන්න? මම ආදරේ තිබුණට මට ලිංගිකව එකතු වෙන්න එහෙම ලොකු තෘප්තියක් හෝ ආශාවක් නැහැ. මට ඒක දැනෙන්නෙත් නැහැ. හුඟක් දෙනෙක් කිව්වේ ඔක තමයි. ඇත්තම කතාව ඒක තමයි. එතකොට මට පේන්නේ ඔබ අවාසනාවකට මේ ඇබ්බැහි වෙච්ච පුජ්‍යලයක් මත වැටලා ඉන්නේ. මම නම් හිතන්නේ මොහු සනීප කරගන්න බැරි නම් මනෝවෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මොහුගෙන් ඈත්තනම යන්න කියලා තමයි මම කියන්නේ. මොහු සමාජ විරෝධී පෞරුෂයක් තියෙන පුද්ගලයෙක්. මොකද සමහර මද්ද්‍රව්‍ය ගන්න කට්ටිය සම්පූර්ණයෙන් පවුල පැත්තකට දාලා විනාශ කරලා දාන්නේ නැහැ. මේ පුද්ගලයා ඔබ ගැන බලන්නේ නැහැ, දරුවෝ ගැන බලන්නේ නැහැ. එතකොට මම හිතන්නේ මේ පුද්ගලයෙන් ඈත් වෙන්න ඕන හේතුව, ප්‍රධානම හේතුව අර දරුවන්ට ලැබෙන ආදරය, සෙනෙහස ඔබට දක්වලා ඔබේ ජීවිතයේ අලුත් මාවතකට ගෙනියන්න කියලා තමයි මට ඔබට කියන්න තියෙන්නේ. හොඳ පියමද මහත්මිය, දැන් මේ කතා කරපු දේ දැන් ස්වාමි පුරුෂයා දාලා ගිහිල්ලා අම්මගේ ගෙදරට ඇවිල්ලා ගොඩක් කල් කිව්වා. ඔව්. එතකොට
මෑට ජීවත් වෙන්න පරිසරය නැති වෙනවා. දරුවව පෝෂණය කරන්න පරිසරය නැති වෙනවා. ඒ ශක්තිය නැති වෙනවා. හැබැයි ශක්තිය තියෙන කාන්තාවකට යමක් කරගන්න පුළුවන් කෙනෙකුට තමන්ගේ ස්වාම පුරුෂයාගෙන් මෙහෙම වැරද්දක් වුණත් තමන්ට නිර්භයව ඉදිරියට යන්න පුළුවන්. අඩයි මාසයක් දෙකක් අවුරුද්දක් අඩයි. ඊට පස්සේ තමන්ගේ ජීවිතය හදාගෙන තමන්ගේ දරුවව පළවෙනි ස්ථානයේ දීලා ගෙනියන්න පුළුවන්. ඔබතුමියට තියෙන මේ කියන්නේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මට දැනගන්න පුළුවන්ද දැන් මේ කතා කරපු මේ අත්තම හිතන එච්චර වයස නැහැ වගේ අපිට ඇහුණේ මේ එතුමියගේ මේ අදහසුත් එක්ක දැන් දම දරුවත් එක තනි වෙලා ඉන්න. ඒක කොයිතරම් දුරට තමන්ගේ ජීවිතයේ අනාගතයේ මේ දරුවගේ අනාගතේ විනාශ වෙන්න මේක බලපානවද ඇත්තටම? ඔව් නිල්මිනී, වැදගත් දෙයක්. අපිට ගොඩක් වෙලාවට අපි හිතමු හස්බන්ඩ් මද්රාවය මත්පැන් වලට ඇබ්බැහි වුණාම ගොඩක් වෙලාවට මම මගේ තියෙන අත්දැකීම් එක මම දකිනවා බිරින්දෑවරුන්ට මෙතනින් එළියට එන්න විදිහක් නැහැ. සමහරවිට හස්බන්ඩ් මත ඩිපෙන්ඩ් වෙලා කියන්නේ මෙහෙමයි. දැන් පුංචි දරුවෙක් ඉන්නදී සමහරවිට අම්මා කෙනෙක්ට රැකියාවක් කරගන්න බෑ. සෝෂල් සපෝට් එක මදි. වැදගත්ම දේ තමයි දැන් අර වගේ පරිසරයක හිටියම් මම අර කලිනුත් කිව්වේ අම්මා කියන චරිතය මානසික අවපීඩනයට ගිහාම තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ කොයි විදිහටද මම විසඳගන්නේ කියලා. සමහරවිට ඔවුන් ගොඩක් වෙලාවට හැංගීම් බර වෙලා දුක් වෙලා හරිම පීඩනයත් එක්ක මේ ප්‍රශ්නේ විසඳගන්න බලන්නේ. ඉතින් අර ඇයට තේරෙන්නේ නැහැ මේ වගේ පරිසරයක හිටියම මගේ දරුවට කොච්චර ලොකු හානියක් වෙනවද කියලා. දැන් මම හිතන්නේ අපිට කතා කරපු ඇයගේ දරුවට මාස 6ක් විතර මම හිතන්නේ ඇයි කිව්වේ. ඉතින් දැන් මෙන්න මේ කාලේ හරිම වැදගත් අම්මා කෙනෙක් සතුටෙන් ඉන්න එක. දැන් ඉස්සෙල්ලත් මම කිව්වා මේ අම්මා මානසික අවපීඩනයට ගිහාම දරුවට ඇති වෙන්න පුළුවන් තත්ත්වය. අපි හිතමු දැන් මේ කාලේ අම්මා කෙනෙක් දරුවාට නැලවිලි ගී කියනවා නේද? විවිධ දේවල් එක්කනේ දරුවත් එක්ක ඉන්නේ. ඉතින් දැන් ඒ නැලවිලි ගී කියද්දී අම්මගේ තියෙන ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ආදරණීය බව මං හිතන්නේ මේ වගේ පීඩනයකින් අම්මා කෙනෙක්ට දරුවට දෙන්න පුළුවන් කියලා. ඉතින් දරුවාගේ මොළය පවා උත්තේජ වෙන්නේ නැහැ මේ හැඟීම් එක්ක. ඉතින් අර ડોක්ටර් කිව්වා වගේ මම හිතන්නේ හොඳම දේ තමයි දැන් ඔහුව වෙනස් කරන්න අමාරු නම් ඔහුගෙන් ඈත් වෙන්න කියන එක. අනිත් එක තමයි ඇය මානසික අවපීඩනයක ඉන්නවා පැහැදිලිවම. ඔව්, මානසික පීඩනයක මනෝවෛද්‍යවරයෙක් අනිවාර්යයෙන්ම හම්බ වෙන්න ඕනේ කියලා. නැත්තම් ඇයට මේ දරුවන්ට විශාල හානියක් වෙනවා. දරුවන්ට විශාල. අනිත් එක අර බැඳගත්ත පිරේ ගහන්න ඕන කියලා ඕක මතේ වැටලන් ඉන්න එපා කියලා මම කියන්නේ. අපි තියෙනනේ සංස්කෘතික වටිනාකම බැඳගත්ත පිරේ බැන්දොත් ඕකෙම මැහැල. අපි දැන් ওই පුජ්‍යල වෙනස් කරන්න බැලලා ඕක මතේ ඔහොම වැටලා හිටියොත් දරුවා ලොකු වෙනකන් මොනතරම් දරුවන්ට හානියක් වෙනවද? විශාල මානසික හානියක් සිදුවෙනවා දරුවන්ට. යමුද මහත්මිය, අපි විරාමයට යන්න ඕනේ. ඒක ඉස්සෙල්ලා කෙටියෙන් දෙයක් මම සඳහන් කරන්න. දැන් අපි සමාජ මාධ්‍ය තුලින් දකිනවා මෙවැනි ප්‍රශ්න ඇති වුණාම ඒ දරුවන්ට දෙමාපියෝ පහර දෙනවා. අම්මා වෙන්න පුළුවන්, අම්මා දාලා ගියොතින් තාත්තා දරුවන්ට පහර දෙන්න පුළුවන්. ඒ ඝට්ටනත් එක්ක මෙතනදී මව සහ පියා දෙන්නටම මේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. කාන්තාවන් ඉන්නවා තමන්ගේ දරුවෝ තමන්ගේ ස්වාම පුරුෂයා ළඟ දාලා යනවා යන්න. මෙවැනි ප්‍රශ්න තියෙනකොට ඇත්තටම කෙනෙකුට අපි දකින්නේ කෙනාගේ වැරද්දනේ. නමුත් මනෝවිද්‍යාව පැත්තෙන් ගත්තොත් මගේ මානසිකත්වයේ බිඳුවටම කඩාගෙන වැටුණු අවස්ථාවක තමයි එවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඔව්. එතනදී ඔබතුමිය දෙන්න පුළුවන් උපදේශනය මොකක්ද? ඔව් නිල්මිනී, ඔයා ওই ප්‍රශ්නේ අහද්දි මට මතක් වෙනවා මේ දවස්වල මම දැක්ක අර අම්මා කෙනෙක් මාස ගානක දරුවෙක්ට අසාමාන්‍ය විදියට පහර දීමක්. ඉතින් මේකත් අර ડોක්ටර් කිව්වා වගේ මාධ්‍ය මගින් පෙන්වන්නේ අම්මගේ තියෙන අඩුපාඩුව. නමුත් එතන අර තියෙන විද්‍යාත්මක පැත්ත ගැන කවුරුත් කතා කරේ නැහැ. ඉතින් මම දකිනවා පැහැදිලිවම ඔයා අම්මත් ඇත්තටම මානසික මොකක් හරි ගැටලුවක් ඇත්තේ. නැත්තම් මං හිතන්නේ නැහැ දරුවෙක්ට ওই විදිය අසාමාන්‍ය විදියට පහර දෙන්න පුළුවන් මානසික මට්ටමක් කෙනෙක්ගේ නිර්මාණය වෙයි කියලා. ඉතින් පළවෙනි දේ තමයි ඉතින් මේ වගේ ගැටලුවක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා නිසි ප්‍රතිකාර නිසි උපදේශනය ලබා ගැනීම හරිම වැදගත්. මොකද මේ මානසික අවපීඩනය කියන්නේ හරිම ට්‍රීටබල් අසනීපයක්. කියන්නේ ගොඩක් අය මේක අඳුරගන්නෙත් නැහැ. ඒ කියන්නේ මේක සනීප කරන්න පුළුවන් කියලා දන්නෙත් නැහැ. සමහර වෙලාවට මේකේ තියෙන භයානක, ඒ කියන්නේ මේකේ තියෙන භයානක පැත්ත තමයි ජීවිතේ නැති කරගත්තම තමයි දන්නේ මොකක් හරි ගැටලුවක ඉඳලා මානසික ලඩක් තිබිලා මෙන්න මෙහෙම ජීවිතේ නැති කරගත්තා කියලා. නිතර තරහ යාම, නිින්ද නොයාම, ජීවිතේ කලකිරීම, එපා වීම, දරුවන්ට පහර දීම, මේ හැමදේම මානසික අවපීඩනයේ ලක්ෂණ. මානසික අවපීඩනයට ප්‍රතිකාර කරොත් මේ සීරම නැති වෙලා යනවා. මේකට මේ 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 ලොකු යන්ත්‍රයක් දැම්මට හරියන්නේ නැහැ බෙල්ලට. හරිද?
ඒක නිසා මේක මේක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ප්‍රජාවට මානසික ඕපින් එක ගැන කියලා දෙන්න කියන එක. ඔබ හොඳට මතක තියාගන්න මම කියපු වචන ටික. තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ජීවිතේ හදාගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා තමයි අපි හිත ගාවින් ඔබට මේ හැම දෙයක්ම කියලා දැනුවත් කරන්නේ. කෙටි විරාමයකට ගිහලා නැවතත් හමුවෙමු. හිතගාව මේ මොහොත ඔබ පුළුවන් තරම් ප්‍රයෝජනයට ගන්න. මොකද මේ වැඩසටහනේ තියෙන වටිනාකම ඔබට ගේන්නෙම අපේ ජීවිතවල යම් යම් තැන්වල තියෙන මේ අඩුපාඩු හදාගෙන ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් ඔබ දන්නවා අපි මේ හිතගාව වැඩසටහනේ මැදිරියට අපි සජීවීව කතා කරන් අපි සමග කෙනෙක්ව හැමදාමත් අපි කැඳවනවා කියලා. ඇයට ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙන ජීවිතේ. හැබැයි ඒ සිද්ධ වුණ දේවල් තුලින් ඇයි ජීවිතේ ගොඩක් හදාගෙන තියෙනවා. ඒ හදාගත්ත දේ ඔබේ ජීවිතයට අනිවාර්යම ප්‍රයෝජනක් වෙනවා කියලා එක අපි හොඳටම දන්නවා. උත්පලා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. මං හිතන්නේ උත්පලා අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මුලින්ම කියන ඕන ස්තුතිවන්ත වෙනවා නිර්භීතව අද අපේ මැදිරියට ඇවිල්ලා මේ ගැන කතා කරන්න කැමති වුණාට. කතා කරමු ඇයි ඔබතුමිය මිහිත ගාවට ඇවිල්ලා මේ දේ බෙදාගන්න ඕන කියලා හිතුවේ? අද මම මේ කතාව කියන්නයි ආවේ. මම මේ හිතගාව කියන ප්‍රෝග්‍රෑම් එක ටීවී එකේ බලනවා. ඉතින් මම හිතුවා මගේ අත්දැකීමුත් මෙතන බෙදා ගන්න අවශ්‍යයි කියන කාරණාවක් මත තමයි මම අද මෙහාට ආවේ. මුලින්ම ගත්තොත් මගේ පවුල මගේ පොඩි පවුලක් තියෙන්නේ අම්මා තාත්තා මල්ලි තමයි මට හිටියේ. ඔහොම ඉන්නකොට තමයි මගේ හස්බන්ඩ්ව මට මුණ ගැහෙන්නේ. ඒ මුණ ගැහුණට පස්සේ ඉතින් අපි කතා බහ කරනවා, අදහස් හුවමාරු කරගන්නවා. ඒ අවස්ථාවේදී එයා අහපු එක ප්‍රශ්නයක් තමයි මම එයා මත්පැන් පානය කරනවා ඒකට කමක් නැද්ද කියන එක. එතකොට මම කිව්වා කමක් නැහැ. හැබැයි මම දන්නේ නැහැ ඒකේ තිබුණේ ස්වරූපය, කියන්නේ මත්පැන් බිව්වේ පුද්ගලයෙක් පිළිබඳව තිබුණ ස්වරූප එක එක ස්වරූප තියෙනවා කියලා මම කවදාකවත් දැනගෙන හිටියේ නැහැ. මොකද මගේ මල්ලිවත් මගේ තාත්තවත් මේ මත්පැන් පානය නැකිරුව නිසා. අන්තිම ඔහොම ඉන්නදී කොහොම හරි එහෙම කැමැත් මං කැමැත්ත ප්‍රකාශ කෙරුවා කියලා මන් නැහැ. එහෙම මං හිතුවේ ඉඳලා හිටලා බොයි කියලා. එහෙමත් නැහැ. දැන් ඉතින් ඔහොම කාලයක් යනකොට අපි බැඳා. ඊට පස්සේ කාලේ ඒ කාලෙත් එක්කලා මත්තන් මයන් පානය කරනවා. ඒ කියන්නේ ඔෆිස් වැඩ තියෙන වෙලාවටත් පානය කරනවා. ඊට පස්සේ ටිකෙන් ටික වැඩි වුණා මිසක් ඒක අඩුවීමක් වුණේ නැහැ. කියන්නේ එහෙම යද්දි මට හිතුණා මේ ඔක්කොම හරියයි මට බබෙක් හිටියොත් කියලා. ඊට පස්සේ බබා හම්බුණා. බබා හම් වෙන අවස්ථාවේදීත් බබා මම ප්‍රෙග්නන්ට් වෙ ඉන්න කාලේදීත් මට මගේ මහත්තයා බීමත් කමව ඇවිත් මට පහර දුන්න අවස්ථා තියෙනවා. මං ඒ ඔබට බබා හම් වෙලා ඉද්දි බබා බඩේ ඉද්දි ප්‍රෙග්නන්ට් කාලෙත් ඔව් ප්‍රෙග්නන්ට් කාලෙත් ඒ කාලෙත් ඔබට ගැහුවා පහර දුන්නා. ඔව් එහෙම ඒවත් තිබ්බා. ඒත් කමන්න නැහැ කොහොම හරි මං ඉස්සරහට යනවා කියන අදිෂ්ඨානයෙන් තමයි කමන්න නැහැ මම මාත්‍යත් එක්කලාම ඉන්න ඕනේ. මගේ බබෙක්කුත් හම්බ වෙන්න ඉන්නවනේ. ඒ කියන අවස්ථාව එන් නිසා තමයි මං ඉස්සරහට ඒ විදිහට ගියේ. ඔහොම යද්දි මගේ බබා හම්බුණා. හම්බ වෙනකොටත් කියන්නේ හම්බ වෙලා මාස 3ක් විතර යද්දි මගේ අම්මා නැති වුණා. එතකොට මට කවුරුත් හිටියේ නැහැ ඇත්තටම උදව් කරන්නත්. මම ගොඩක් අර දුකෙන් එහෙම තමයි හිටියේ. ඊට පස්සේ ඒ අතර මාස 3ක් වගේ බබාට වෙනකොට එතනදී මෙයා බොන්න ගොඩක් පටන්ගෙන තිබුණේ. ඉගෙන ගොඩක්ම මත්පැන්නට ඇබ්බැහි වෙලා තිබුණේ. දවසක් ඇවිල්ලා මට ගැහුවා. හොඳටම ගැහුවා. ලේ එන්න ගැහුවා. නහයෙන් ලේ ආවා. මට ඒක හිතා ගන්න බැරි අවස්ථාවක්. මට කවුරුත්ම නැහැ නේද කියලා හිතුණා. ඒ අවස්ථාව මට බය මතක් කරනකොටත් බය හිතෙනවා. එහෙම යද්දි තමයි
එහෙමත් කමන්නේ මම ඒත් කමන්නේ මම මෙයාට විරුද්ධව මොකවත් කරන්නේ නැහැ මගේ දරුව නිසා මම මෙයා ඒ පිළිබඳ කම්ප්ලේන්ට් කරන්නේ නැහැ කියන කම්ප්ලේන්ට් එකක් කරන්නේ නැහැ මං ඉස්සරහට යනවා කියන එකකින් ඒත් ගියා. ඔහොම ඔහොම යද්දි මගේ දරුව ටික ටික ලොකු වෙන අවුරුදු 2 අමාරු 3 වගේ මත්පැන් පානය කොහොමත් පාලනය කරන්න තව 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 මේ ස්වාමිපුරුෂයන්ගේ මත්පැන් පානය වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. මම දරුවට ආදරේ කරේ නැද්ද? කවුද? ඔහු දරුවට ආදරේ කරේ නැද්ද? මම ආදරේ. මම ඇත්තටම ආදරේ. දරුව නෙමෙයි. ස්වාමියා. ස්වාමියත් ආදරේ. ආදරේ නැතුව නෙමෙයි. මෙතන දෙන්නටම ආදරේ තිබුණා. මට මෙන්ම දරුවටත් ආදරේ තිබුණා. ඒත් ඒව ටිකෙන් ටික අඩුවීමක් වගේ දැක්කේ. දැන් දරුව අසනීප වුණාමත් එක වෙලාවට මම කිව්වා මගේ මහත්තයාට ගිහිල්ලා මේ ડોක්ටර් ළඟට යන එයා නිකන් කල්පනා කර කර ඉන්න තත්වයකට වගේ වැටිලා අන්තිමට කොහොම හරි මට තමයි ඒ හැම එකම බලා ගන්න උනේ. ඉතින් ඒ අවස්ථාවල් වලදී මම ගොඩාක් අසරණ වුණා. තවත් කියන්න දරුවත් ටික ටික ලොකු වෙද්දී ගහන ඒවා දරුව දැක්කා. දරුවත් බය වෙන අවස්ථා තිබුණා. මගේ අතේ දරුව ඉන්නන්දි මට පහර දුන්න අවස්ථා ගොඩක් තියෙනවා. ඒව දැක්කාම බබා බය වෙලා ඊට පස්සේ බබාගේ මානසිකත්වයත් වෙනින් අතකට හැරේ කියන බය නිසා මම තීරණය කෙරුවා. තවදුරටත් මට මෙයත් එක්කලා මගේ මහත්තයත් එක්කලා ඉන්න බෑ. මම ටික කාලයකට අයින් වෙනවා කියලා. එතකොට මම දරුවත් එක්කලා අපේ ගෙදර ආවා. අපේ මගේ ගෙදර ආවට පස්සේ මන්ට ගොඩක් සැනසීමක් හිතට නිදහසක් වගේ දැනුණා. මොකද මං කොරෝනා කාලේ පළවෙනිම කොරෝනා කාලේ ආවම ගොඩාක් ප්‍රශ්න තිබුණා අපිට ගහනවායි මට ගහන ප්‍රශ්න හොඳටම තිබුණා. මාව මරනවා කියන තත්වෙටත් එයා එහෙම කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ගත්තේ පියවර. මං ගත්තේ මේ බබත් එක්කලා ගෙදර එන්න ගත්තේ පියවර සාර්ථකයි කියලා මං හිතනවා. ඊට අමතරව ඊට පස්සේ තමයි ඔය උපදේශණයට යොමු වුණේ. යොමු වුණා. හිත ගාව වැඩසටහන තමයි ඉස්ස දැකලා අපිට යොමු වුණා. ඔව් මට මේ කතාව කියන්න අවශ්‍යතාවයක් හිතුණා. මේ උපදේශන මිස් මදු ડોක්ටර් හමුණාට පස්සේ මම තවත් ධෛර්යමත් වුණා. ප්‍රතිකාර ඊට අමතරව ප්‍රතිකාර පමණක් නෙමෙයි ව්‍යායාම් තව හිතන විදිහ පව දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මම දුක හිතන විදිහට මේකක් වුත් මිස් මදු මාව ඒවා යොමු කරුවා වෙන විදිහකට ප්‍රශ්න වෙනින් විදිහකට බලන්න ඒවා වලින් මම ධෛර්යමත් වුණා ඒ නිසා තමයි මේ විදිහට අද මට සතුටුයි මේක. ඔප්පලා ඇත්තටම අපි තවත් අපහසුතාවයට පත් කරන්නේ නැහැ ඔබතුමිය අපිට තේරෙන මේ තියෙන වේදනාව කොච්චරක්ද කියලා. කෙටිම කෙටි වෙලාවක් තියෙන්නේ ප්‍රියංගදම් මහත්මිය අත්‍තරම අපි කෙටියෙන්ම සඳහන් කරන වැඩසටහන අවසන් කරන්න ඕන නිසා ඇයි ඉන්න තත්ත්වය ඉතාමත්ම හොඳ තත්ත්වයක ඉන්නවද දැන්? ඔව්. හොඳ තත්ත්වයක ඉන්නවා. මොකද ඇය මං ගාවට එනකොට තීරණයක් ගන්න බැරුව හිටියේ. බැඳගත්ත බෙරේ මං ගහන්න ඕනේ මම හස්බන්ඩ්ගෙන් ඈත් වුණොත් ලොකු ලැජ්ජාවක්. මොකද මට මතකයි ආපු පළවෙනි දවසේ මට කිව්වා හස්බන්ඩ් ඩිවෝස් වෙන්න ඕනේ කියනවා. ඇයට මේක දරා ගන්න බැරි වුණා. ඉතින් ඇයට දැන් හැබැයි මේ ගිය සති දෙකකට කලින් විතර මං ගාවට උපදේශන වාරයට ආවම මම කිව්වහම අපි හස්බන්ඩ්ව දැන් ප්‍රතිකාර වලට යොමු කරමු නේද උත්පලා කියලා. එයා මට කියන්නේ දැන් මිස් මට යාව හද අර ආපහු පරණ පරිසරයට යන්න ඕනේ නැහැ. මොකද වෙනස් කරන්න ටිකක් අමාරුයි. මම ලොකු පීඩනයක හිටියා. මට ඕනේ මේ පීඩණයෙන් එළියට ඇවිල්ලා ශක්තිමත් අම්මා කෙනෙක් වෙන්න කියලා. මං හිතන්නේ දැන් ඇයි දරුවත් එක්ක ශක්තිමත්ව සතුටෙන් ජීවිතේ ගත කරනවා. ඒක ඇත්තටම සන්තෝෂයි වැඩිතුමනේ. අපි එහෙමනම් මේ වැඩසටහනේදී ගොඩක් දේවල් කතා කරා. හෙට දවස් අපිට වැඩ කාන්තාවන් වෙනුවෙන්මයි අපි කතා කරේ. කෙටියෙන් සඳහන් කරන්න කියනවා සමා වෙන්න කාල වේලාව හරස් වෙලා තියෙන නිසා මට කියන්න තියෙන මිනි මට ඉතාත්ම සතුටුයි. මොකද උපදේශනය කියන්නේ ඔබ අපි ළඟට ඇවිල්ලා ඔබේ ජීවිතය වෙනස් වුණොත් ඔබ ශක්තිමත් වුණොත් අවසාන සතුට අපිට ඒක තමයි තියෙන්නේ. ඉතින් අද උත්පල සතුටෙන් ඉන්නවා. ඇය ලස්සන බබාව බලාගෙන ඉන්නවා. ඇය මේ අර අපායෙන් එළියට ඇවිල්ලා. ඒක මට කියන්න තියෙන අවසාන වශයෙන් බැඳගත් බෙරේ ගහන්නම අවශ්‍යතාවයක් නැහැ. ඔබට ඉන්න බැරි නම් ඒ පුත්‍රයාගෙන් අවසාන වශයෙන් උත්තීර්ණේ ගන්න මනෝවෛද්‍යවරයෙක් යොමු වෙන්න මනෝවිද්‍යා උපදේශකයෙක් යොමු වෙන්න එහෙමත් බැරි නම්
තීරණය කරන්න මොහොත් එක්ක ඉන්නවද නැද්ද කියන එක. ඔබ දෙපළටම බෙහෙම ස්තුතිවන්ත වෙන අද දවසේ වැත්තුමනේ. ඇත්තටම අපිට ගොඩක් දේවල් ලබා දුන්නා. අපි ගොඩක් දැනුවත් වුණා. අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන් හැම කෙනෙකුටම වැදගත් වූ වැඩසටහන මේ හිත ගාව. අපි ලබන ඉඳත් හැමෝම හරියටම 10 මාට හිත ගාවේ.